පාසල් කාලයේ සිට බොහෝ අය රසවින්ද වේදිකා නාට්‍ය ගීතයක් තමයි මුතු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා වෙන කැටියක පා කරලා මගේ දෝතට පුතුවාවා කියන ගීතය. මේ ගීතයේ සරල අර්ථය දළු නැලවිල්ලක් විදිහට පෙනුනත් ඒක අනියම් ඇතුළකින් ලබන මව් පදවියක් ගැන තමයි කියවෙන සංකීර්ණ අර්ථයක් තියෙන ගීතයක් බව දන්නේ ටික දෙනයි. 1962 ගුණසේන ගලප්පත්තිගේ මූර්දු පුත්තු නැමැති වේදිකා නාට්‍ය තමයි මේ ගීතය ගායනා වෙන්නේ. මුහුදු රස්සාව කරන සැමියා සමග කසාද බැඳලා කාලයක් යනතුරු දරුවන් නොලද නිසා බිරියක සමාජයෙන් ගැරහුම් ලබනවා. දරුවන් ලබන්නට බැරි වඳ කාන්තාවක් කියා සමාජය විසින් කොතෙකුත් ගැරහුම් කළත් ඇය අභියෝග ජය ගන්නට උපායක් කල්පනා කරනවා. සැමියා සහ ඥාතීන් දරුවා ලබන්නට විවිධ බාරහාර වෙන අතරේ සැමියාගේ මල්ලි සමග ඇය කතරගම ගොස් බාරයක් වෙන්නට සූදානම් වෙනවා. මුහුදු රස්සාවේ ආයුධ නිසා සැමියාට එයට එක් වෙන්නට බැරි වෙනවා. වෙළෙන්දකු වූ සැමියාගේ මල්ලී සමග කතරගම ගිය ගමනේදී මෙම කාන්තාව ඔහු සමග අනුයම් ඇසුරක් පවත්වනවා. කතරගම ගොස් ටික කලකින් ඇගේ සියලු දුක් දොම්නස් දුරු වී දරුවෙකු බිහි කරන්නට ඇය සමත් වෙනවා. සමාජයෙන් ඇයට ලැබුණු ගැරහුම් නැති වී ඇය ජය ගන්නවා. සැමියාගේ මල්ලිත් සැමියාට යම් යම් සමාන හැඩකුරුම් ඇති නිසා දරුවාගේ චානමය ලක්ෂණත් වැඩි වෙනසකට ලක් වෙන්නේ නැහැ. ඇත්තම දරුවා සැමියාගේ මල්ලිට දාව ඉපදුනත් සැමියා සිතන්නේ ඒ දරුවා තමාගේම බවයි. නමුත් මේ රහස මේ දෙදෙනා අතර පමණක් තිබෙන දෙයක්. කතාව හැටියට මේ දරුවාට තාත්තල දෙන්නගේම සැලකුම් ලැබෙනවා. මෙම අවුලට පැටරුණු කාන්තාව ගැන මුදු පුත්තු නාට්‍ය විස්තර වෙනවා. මේ නාට්‍ය දරුවාලද කාන්තාව රඟපාවේ නාට්‍ය නිෂ්පාදිකාවද වුණ සෝමලතා සුබසිංහයි. සැමියා සහ මල්ලිට රඟපාවේ නිහාල් ප්‍රනන්දු සහ සිරිල් වික්‍රමගේ. ගර්ෂියා ලෝකාගේ යේමා නාට්‍ය අනුවර්තනයක් ලෙස ගුණසේන ගලප්පත්ති මෙම නාට්‍ය නිර්මාණය කළා. මුතු පතුල යට ඉඳලා ගීතයේ අන්තිම කොටසේ දරුවාගේ පියවරුන් දෙදෙනාගේ සැලකිලි ගැන දැක්වෙන්නේ මෙන්න මේ විදිහට. වෙරලෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා, තවත් කෙනෙක් පාට පබලු කඩෙන් ගෙන එනවා. ඒ කවඩි මේ පබලු එක නූලේ අමුණනවා, ඒවායින් කවඩි හවඩි සදා පුතුගේ ඉමේ පළදිනවා. සැමියාගෙන් දරුවෙකු නොවුනත් ඔහුගේ රුව දරුවාට ලැබීම ගැන ඇය පවසන්නේ මේ විදිහටයි. සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිලිසෙනවා, සුදු පාටින් ටිකිරි හිනා පුතුගේ මුවින් ගිලිහෙනවා. මේ කතාව සරල අර්ථයෙන් සැලකුවොත් කාන්තාව කරන්නේ හරි දෙයක් නෙමෙයි. ඇය නරක කැහණියක් වැනි අදහසක් සමහරුන්ට මතුවෙනවා. නමුත් නාට්‍ය මුළුමනින්ම නැරඹීමෙන් පසු ඇයගේ ක්‍රියාව සාධාරණීකරණය කරන්න අවශ්‍ය හේතු ගොඩක් අපට පෙන්වා දෙනවා. මාස ගණන් පවුලෙන් දුරස් විසිටින මුහුදු රස්සාව කරන සැමියෙකුලද කාන්තාවක විදින දුක් ගැහැට ඇගේ ආශාවන් සඵල නොවීමේ සංකීර්ණ මනෝභාවයන් මෙන්ම සමාජ පීඩනය හමුවේ උපායශීලී ලෙස ඒවා ජය ගැනීමට ඇය නොබියව මුහුණ දීම යොමුවීම ගැන මේ කතාවෙන් කියා දෙනවා. ඇයගේ අභිමතාර්චන ජය ගන්නට ආකාරයේ ගීතයේ මුල් පදපේදී වලින් ප්‍රකාශ වෙනවා. මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා වෙන කැටියක පා කරලා මගේ දෝතට පුතුආවා. මේ කතාව අවසානයේ දරුවාගේ පියා තමා නොවන බව දැනගෙන කාන්තාවගේ සැමියා දරුවාගේ ගෙළමිරිකා මරා දමනවා. මෙවැනි කම්පිත ප්‍රබල සිදුවීමක් ඒ කාලේ වේදිකා නාට්‍යකින් එළි දකින්නේ පළමුණු වතාවටයි. එහි මංගල දර්ශනයේ තහනමට ලක් වූ බවත් කතාවක් තියෙනවා. මේ ගීතය මෙච්චර ලස්සනට පද රචනා කරලා තියෙන්නේ මහගම සේකර ශූරීන්. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ click කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.